අයිබෝන් ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම කුෂාණී කෞශල්‍ය ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත සුලි කුණාටුවක් ගැන නැගෙනහිරට අනතුරු ඇඟවීම හඳුනාගත නොහැකි වනසේ මුහුණු ආවරණය අද සිට තහනම් असत्य प्रचार महामेतिवरने ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධා වන ආකාරයෙන් මුහුණු ආවරණ භාවිත කිරීම අද සිට තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නියෝග කර තිබෙනවා. ඒ හදිස්සි අවස්ථා නියෝගය යටතේයි. ජාතික ආරක්ෂා මෙන්ම කිසිම ජනකොටසක් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් සාමකාමී හා සහජීවනින් යුතු සමාජ වටපිටාවක් ඇති කිරීම මෙහි අරමුණයි. යනුව අනන්‍යතාව තහවුරු කර ගැනීමේ මූලික නිර්ණායකය වන මුහුණ පැහැදිලිව නිරාවරණය වීමේ අවශ්‍යතාව මෙන්ම මෙම නියෝගය මගින් පැහැදිලි කර තිබෙනවා. මුළු ශරීරයම ආවරණය වන පරිදි අදින ඕනෑම ඇඳුමක් තහනම් කිරීම සම්බන්ධයෙන් තමන් ගෙන ආ යෝජනාවකට අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙකු විරෝධතාවක් පළ නොකළ බව ඇමතිනි තලතා අතුකුරල මහත්මිය පවසනවා. මේ සම්බන්ධයෙන් මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් පමණක් සිදු කළ බවයි අමාත්‍යවරය අවධාරණය කරන්නේ. ශරීරයම ආවරණය වෙන පරිදි අඳින ඕනෑම ඇඳුමක් తాවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් මම යෝජනාවක් කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරා. ඒ අවස්ථාවේදී මොනම හේතුවකටවත් කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් විරුද්ධ වුණේ නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා පුංචි අදහසක් පළ කරා. මේක සාමාන්‍ය මුස්ලිම් ජනතාවට බලපාන දෙයක් නිසා මේ තීරණය ක්‍රියාත්මක කරන්නට වෙර මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන්න කියලා. ඒ අනුව මේ කටයුතු මා විසින් කරන්නට යෙදුණා. නොයෙකුත් අය පටු දේශපාලන මාසි ගන්න මේ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමාට ගරු මොදල්මැතිතුමාටවත් දිගින් දිගටම විවේචනය කරමින් නොයෙකුත් මාධ්‍යයන් හරහා නැති මතයක් ගොඩනගන්නට උත්සාහ කරනවා. මම ඉතාම කරුණාවෙන් කියන්නේ මෙවැනි පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න එපා. අපි සියලුම ජාතීන් ජීවත් වෙන රටේ ඉන්දු තීරණ ගන්නකොට ඒ අදාළ අයව දැනුවත් කිරීම අපේ වගකීමක් හැටියට සලකන නිසා එතුමා මේ විදියට සඳහන් කරේ කියන එක මම වගකීමක් ඇතුව කියනවා. මුස්ලිම් කාන්තාවන් භාවිත කරන බුරුකා ඇඳුම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් යෝජනා කළ අවස්ථාවේ ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට පළ කළ ප්‍රවෘත්ති අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරත්තේ බුර්කාව භාවිතය නැවැත්වීම සඳහා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමායතුල් උලමා සභාව යෝජනාවක් සම්මත කර ඇති බැවින් අධිකරණ අමාත්‍යවරයාට එම සභාවද සමග සාකච්ඡා කර නීති කැටුම්පත සැකසීම සිදු කරන ලෙසයි. ෆොනේ සුලිකුණාටුව ඉදිරිපැය 12 තුලදී චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට ඔබෙන් වයඹ දෙසට ගමන් කර ක්‍රමෙන් යලි ඊසාන දෙසට ගමන් කරනු ඇති බවටයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ දිනවල කාලගුණික තත්ත්වයේ ගත්තම දිවයින අවට බෙංගාල බොක්ක ප්‍රදේශයේ තියෙනවා සුලි කුණාටුවක්. මේ සුලි කුණාටුව දැන්ට ස්ථානගත වෙලා තියෙන්නේ මඩකලපුවේ ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 580ක් විතර ඈතින්. මේක හේතු කොටගෙන විශේෂයෙන්ම නැගෙනහිර දකුණු ගිනිකොණ වගේ මුහුදු ප්‍රදේශවල කඩින් කඩ වැසි හෝ තද සුළං ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. දීවර හා නාවික ප්‍රජාවට පැහැදිලි කරනවා මෙම මුහුදු සීමාවේ දීවර හා නාවික කටයුතු වල නොයෙදෙන්න කියලා. මේ පද්ධතිය හේතු කොටගෙන එම මුහුදු සීමාවේ කඩින් කඩ වැසි ගිගුරුන් සහිත වැසි සහ තද සුළං ඇති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ නැගෙනහිර මෙම පද්ධතිය තියෙන ස්ථානයේ සමහර අවස්ථාවලදී සුළඟේ වේගය 60 කිලෝමීටර් 80-90 දක්වා ඉල යෑමේ තත්ත්වයන් තියෙනවා. දැනට මේ පද්ධතිය වයඹට බරව ඉදිරි දිනවල බෙංගාල බොක්ක ප්‍රදේශයෙන් දිවිනේට කිලෝමීටර් 540 ගණනක් ඈතින් ගමන් කරමින් පැවතුනත් පළවෙනිදා වන විට මෙය දිවයිනෙන් බැහැරට ඊසාන දිශාවට ගමන් කරන බව තමයි පෙන්눔 කරන්නේ. එතකොට මෙම පද්ධතියේ වක්‍ර බලපෑම හේතු කොටගෙන විශේෂයෙන්ම දිවයින තුල ගත්තම සමහර පළාත්වල තද වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සබරගමු, දකුණු, මධ්‍යම, බස්නාහිර හා වයඹ වගේ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් තියෙන්නත් පුළුවන්.
මෙම පද්ධතිය හේතු කොටගෙන දිවයින හරහා තියෙන සුළඟේ වේගයද සමහර අවස්ථාවල වැඩි වීමේ තත්ත්වයන් තියෙනවා. මේ තත්ත්වයේ විශේෂයෙන්ම දිවයිනේ නිත්‍යදිග කොටසත් උතුරු මැද වයඹ වගේ පළාත්වලත් අම්පාර හා තිරිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් මේ සුළඟේ වේගය 60 කිලෝමීටර් සමහර අවස්ථාවල 50-60 දක්වා ඉල යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුලින් බරව තිබීමේ හැකියාවක් තියෙනවා. මේ අතර වවුනියාව පරිණාට පරික්කා කුලම් ප්‍රදේශයට බලපෑ අධික සුළං තත්වයේ හේතුවෙන් නිවාස 30කට පමණ හානි සිදු වුණා. ස්ථිර නිවාස 10කට හා තාවකාලික නිවාස 20කට පමණ මෙසේ හානි සිදු ඇති බවයි වාර්තා වන්නේ. වවුනියාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙවන විට විපතටපත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමට පියවරගෙන තිබෙනවා. වර්ෂාව සමග අකුණු හා තද සුළං ඇතිවිය හැකි බැවින් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා. නිවාස 26ක වූ හානි වෙනුවෙන් මේ වෙනුවිට ඒ සියලුම ප්‍රතිපාදනයන් අධික ආපදා සාහන සේවා මධ්‍යස්ථානයේ මගින් යොමු කර තිබෙනවා. මේ අමතරව එම හානි අඛණ්ඩවම තක්සේරු කිරීම සිදු කරනු ලබනවා. තක්සේරුම් පසුව ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදනයන් එම ජනතාවට ලබා දෙනවා ඇති. කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙම සුලිකුණ අඩු තත්ත්වය ලංකාවෙන් ඔබට යන ස්වභාවයක් තමයි අපිට පෙනී ගිහිලා තියෙන්නේ. කිසිම නිවේදනයක් දැනට නායම් සම්බන්ධයෙන් නිකුත් වෙලා නැහැ. යම් හානියක් එම වර්ෂා සහිත තත්ත්වෙන් අපිට වාර්තා වෙන්නේ නැහැ. මේ අමතරව එම ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා එම දීවර කටයුතුලින් තවදුරටත් चवलखंडे පසුගියදා මඩකලපුව දේවස්ථානයේට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි බෝම්බකරු ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන යතුරු පැදිය තිහාරිය ප්‍රදේශයේ නිවසක තිබියදී ඊයේ සොයා ගැනුණා. ඒ නිට්ටඹුව සහ ගම්පහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා භාවිත කළ යතුරු පැදි පහක් පිළිබඳව බුද්ධ්‍යංශ ලබා දුන් තොරතුරු වලට අනුවයි වැටලීම සිදු කෙරුණේ. නිවස වැටලීමත් සමග යතුරු පැදිය නිවස තුල සංගවා සැකකරු පලා ගොස් තිබෙනවා. යතුරුපෙදියේ අංක තහඩුව කොටස් 36කට කපා අල්මාරියක සංගවා තිබියදී සොයා ගැනුණා. මේ අතර එකවර සිම් 8ක් භාවිත කළ හැකි විශේෂ සංනිවේදන උපකරණයක් හා පිහි දෙකක් මීරිගම කල්ලලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. පසුගියදා අත්අඩංගුවටගත් කඩු චීනේ නානෑනේ කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ සහෝදරියකගේ නිවසේ තිබියදී මෙම උපකරණය සොයා ගැනුණේ. අදාළ සැකකරුගේ බිරිඳද මෙහි වාසය කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනුණා. වවුනියාව ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමකදී සැක කටයුතු පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවයි වවුනියාව පොලිසිය පවසන්නේ. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් දිවයිනේ රැඳී සිටි විදේශිකයන් 13 දෙනෙකු ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වීසා නොමැතිව මෙරට රැඳී සිටියදී අත්අඩංගුවටගත් විදේශිකයන් 13 දෙනාගෙන් 6 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේදී. ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේ අත්අඩංගුවටගත් මොවුන් නයිජීරියා ජාතිකයන් වනවා. තවත් නයිජීරියා ජාතිකයන් 4 දෙනෙකු වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනුණා. නවගමුව ප්‍රදේශයේදී චීන ජාතිකයෙකු, රත්මලාන ප්‍රදේශයේදී ඉන්දිය ජාතිකයෙකු සහ දෙහිවල ප්‍රදේශයේදී චීන ජාතික කාන්තාවකද මෙසේ අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. මාතර දික්වැල්ල යෝනකපුර ප්‍රදේශයේ නිවාස 800ක් පමණ සෝදිසි කිරීමට යුද හමුදාව කටයුතු කළා. එහිදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව තිබී විදේශීය රටක භාවිත කෙරෙන හමුදා ඇඳුම් කට්ටලයක්, කඩු 4ක්, පතරොම් 107ක්, ආගමික ග්‍රන්ථ සහ විදේශ හැඳුනුම්පත් සොයා ගැනුණා. සැකකරුවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. යුද හමුදාව සහ වවුනියා පොලිසිය එක්ව පසුගිය දින දෙක තුලදී සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූලික ප්‍රශ්න කිරීම් වලින් පසුව ඔවුන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රදේශයේ පුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේද රාජ්‍ය හා පෞද්ගලික ආයතන අවට කලාපවල සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. හිගුරක්කොඩ ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් මීට එක්ව සිටියා. පවතින තත්ත්වයේ හමුවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටද මෙහිදී කටයුතු කළා. පුත්තලම වනාතවිල්ලුව කරඩිපුල් ප්‍රදේශයේ වතුයායක සංගවා තිබූ T56 ගිනි අවියක්, පිස්තෝල කිහිපයක් සහ මෙරට නිෂ්පාදිත තවත් ගිනි අවි කිහිපයක් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කටයුතු කළා.
සහරාන් හසීම් නැමැති ත්‍රස්ත සමාජිකයාගේ රියදුරුගෙන් ලද තොරතුරකට අනුවයි මෙම ආයුධ අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙන්න දැන් ලැබුණු විශේෂ පොතක්. වැඩබලන පොලිස්පති ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පත් කර තිබෙනවා. මිට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කළ බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. මෙන්න නැවතත් එම ප්‍රවෘත්තිය. වැඩබලන පොලිස්පති ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පත් කර තිබෙනවා. මිට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කළ බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. මරාගෙන මැරෙන බෝම්බ කරුවන් 8 දෙනා පරිහරණය කළ බව කියන යතුරු පැති 9ක් ඇතුළු වාහන 18ක තොරතුරු බුද්ධ්‍යංශ මගින් හෙලි කරගෙන ඇතැයි වාර්තා වනවා. වෑන් රථ 6ක් යතුරු පැති 9ක් මෝටර රථ 2ක් සහ කැබ් රථයක්ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ. කිංස්බරි හෝටලය තුල මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් ත්‍රස්තවාදියා නමට වාහන 5ක් ලියාපදිංචි කර ඇති බවයි අදාළ තොරතුරු හෙලි කරන්නේ. කුරුණෑගල තෙලියාගොන්න මුස්ලිම් ගම්මානයේ අද අලුයම කළ සෝදිස්සියකදී කඩු සහ සැකකටයුතු වාහන මෙන්ම ලියකියවිලි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකටයුතු විදේශ ගමන් බලපත්‍ර 32ක් හා ජංගම දුරකථන DVD පට හා ලියාපදිංචි නොකළ වෑන් රථ 3ක්ද අතර වෙනවා. තංගල මුස්ලිම් ගම්මානයේ අද විශේෂ සෝදිස්සියකට ලක් කෙරුණා. පොලිස් නිල සුනකයන්ද යොදාගනිමින් අලුයම 5:30 සිට 10:30 දක්වා මෙම සෝදිස්සි මෙහෙයුම් සිදු කෙරුණා. ත්‍රිවිධ හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් ඊට එක්ව සිටියා. සමන්තුරේ චවලකඩේ සහ කල්මුණේ පොලිස් වසම්වලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8ට ඉවත් කෙරුණා. මේ අතර ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් දිවයිනේ රැඳී සිටි විදේශිකයින් 13 දෙනෙකු ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විසා නොමැතිව මෙරට රැඳී සිටියේදී අත්අඩංගුවටගත් විදේශිකයින් 13 දෙනාගෙන් 6 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේදී. ගල්කිස්ස වඩරප්පල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් මොවුන් නයිජීරියා ජාතිකයන් වනවා. තවත් නයිජීරියා ජාතිකයන් 4 දෙනෙකු වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. නවගමෝ ප්‍රදේශයේදී චීන ජාතිකයෙකු, රත්මලාන ප්‍රදේශයේදී ඉන්දිය ජාතිකයෙකු සහ දෙහිවල ප්‍රදේශයේදී චීන ජාතික කාන්තාවකද මෙසේ අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහි කිරීම වෙනුවෙන් පින්කම් රැසක් සංවිධානය කර තිබුණා. පසුගියදා මෙරට සිදු වූ ඛේදවාචකයෙන් දිවි අහිමි වූ දෙස් විදෙස් සියලු දෙනා සිහි කිරීමේ විශේෂ පින්කමක් කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්ුණා. සත්මනුසත් සමාජය ප්‍රදේශවාසීන් හා කලාකරුවන් සමග එක්වයි මේ සංවිධානය කර තිබුණේ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ධර්මදේශනා පැවැත්වීමට කටයුතු කෙරුණා. පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු ආගමික නායකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ වන්ට පින් පැමිණීමේ ආශිර්වාද පූජාවක් පොළොන්නරුව ජයන්තිපුරදී පැවැත්ුණා. ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් වෙනුවෙන් සිත ප්‍රාර්ථනා කරමින් පිරිත් දේශනාවක්ද මෙහිදී සිදු කෙරුණා. මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ වන් සිහි කරමින් ලේක් හවුස් ආයතන ඉදිරිපිටදීද පහන් පූජාවක් පැවැත්ුණා. ලේක් හවුස් සභාපති දිශාන්ත කුරේ මහතා ඇතුළු පිරිසක් මෙය සම්නිධානය කර තිබුණා. ආයතනයේ විදුලි බුබුළු නිවාතමා පහන් හා ඉටිපන්දම් දැල්වා ගීතිකා ගායනා කිරීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. අති උතුම් මෙල්කම් කාඩිනල් රන්දිත් හිම්පාණන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ වන් සිහි කිරීමේ විශේෂ පහන් පූජාවක් වනාතබිල්ලුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්ුණා. පහන් 2500ක් දැල්වීමට මෙහිදී කටයුතු කෙරුණා. ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු අඩාල වූ ජනජීවිතය යලිත් සාමාන්‍යතට හැරමින් පවතිනවා. සතියක කාලයක් කොළඹ නගරයේ කාර්යාල කඩසාප්පු මෙන්ම වාහන තදබදයේද දකින්නට ලැබුණේ නැහැ. රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් අනපේක්ෂිත ප්‍රහාරයත් සමගත් ජනතාව තුළ ඇති වූ තැතිගැන්ම හේතුවෙන් කොළඹ ඇතුළු නගර පාළු ස්වභාවයක් ඉසිලුවා. මේ වන විට රටේ ආරක්ෂාව තහවුරු කරමින් සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටින අතර ඊයේ සිට ඇඳිරි නීතියද ක්‍රියාත්මක වූයේ නැහැ. අද කොළඹ නගරයේ සංචාරය කළ අප වාර්තාකරුවන් රටේ ජනතාව සමගද අදහස් හුවමාරු කරගත්තා. අද කොළඹට ආවා. ඇස් ඇටියලා. අවුලක් නැහැ ඉතින්. ආරක්ෂාව පිළිබඳව මිනිස්සු සැකෙන් තමයි. වලින් එහෙම තියනවා කැමති ඈ. බයක් නැහැ. වලින් තුලේ ඇදිලාදෝ. ආමාන පරිදි මම පෙර කරමු. උඹලා කොහොමද ඉන්න බක්කාර? බෝගේ සතියට වඩා කොට පාන තියන මිනිස්සු ඉන්නවා. ඉස්සරහට මේ
විදේශ රැකියාවලට ගොස් විවිධ කරදරවලට ලක් වූ කාන්තාවන් 56 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. වසර ගණනාවක් තිස්සේ විදේශගතව සිටි කාන්තාවන් පිරිසකුයි මෙසේ දිවයිනට පැමිණියේ. ඒ කුවේට් සිට මෙරටට පැමිණි ගුවන් යානයකින්. ඔවුන් විදේශගතව රැකියාවල නිරතව සිටියදී විවිධ කරදර හා හිරිහැරවලට ලක්ව තිබෙනවා. අනතුරුව කුවේට් තානාපති කාර්යාලයේ රැකවරණයේ මතයි ඔවුන් යලි මෙරටට පැමිණියේ. කටුනායක ගුවන්තොටුපළ විදේශ සේවා නියුක්ති කාර්යංශය ඔවුන්ට නිවෙස්වලට යාමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිර්දේශය මත මැයි මාස 10 වනදා දක්වා පොදු සමා කාලය ක්‍රියාත්මකයි. නිවාඩු නොමැතිව යුද හමුදා සේවයේ හැරගොස් සිටින සමාජිකයින්ට යලි සේවයට එක්වීමට එම කාලය තුලදී හැකියාව පවතිනවා. මෙම පොදු සමා කාලය ආරම්භ කෙරුණේ පසුගිය 22 වනදායි. මේ වන විට 2000කට අධික යුද හමුදා සමාජිකයන් පිරිසක් යලි සේවයට වාර්තා කර තිබෙනවා. 2019 අප්‍රේල් 22 වන දිනට නොකඩවා දින 21කට වැඩි කාලයක් නිවාඩු නොමැතිව සේවයට වාර්තා කර නැති නිලධාරීන් එම දිනට නොකඩවා මාස 6ක් හෝ දින 180කට වැඩි කාල සීමාවක් නිවාඩු නොමැතිව සේවයට වාර්තා කර නැති කොමිෂන් නොලත් නිලධාරීන් සහ නිවාඩු නොමැතිව මාස 6කට වැඩි කාල සීමාවක් සේවයට වාර්තා කර නොමැති එහෙත් නැවත සේවයට එක්වීමට කැමති යුද හමුදා සමාජිකයන්ට මෙම පොදු සමා කාලය තුලදී යලි සේවයට එක්වීමට ඉඩකඩ සලසා තිබෙනවා. එමෙන්ම නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට අපේක්ෂා කරන යුද හමුදා සමාජිකයන් වෙනුවෙන්ද ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. බදුල්ල මහරෝහලට අයත් ගිලන් රථයක් බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේදී අනතුරට ලක් වුණා. තුවාල ලැබූ රියතුර ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. පස්සර පැල්ගහතැන්න ප්‍රදේශයේ සිට බදුල්ල දෙසට දහවනේ වෙමින් තිබූ ගිලන් රථයකුයි මෙසේ අනතුරට පත්ව ඇත්තේ. ඒ මාර්ගයෙන් ඉවතට පැන පස්කන්දක ගැටීම හේතුවෙන් අනතුරට පත් ගිලන් රථය යලි මාර්ගයට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. ගිලන් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අනතුර සිදුවනට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. එත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පස්වරු දෙකේ සිට අපගේ පැන් පැ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk